ආයුබෝවන් මගේ යාළුවෝ සියලුම දෙනාට ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SL Mechanic Boy YouTube channel එකත් එක්කයි. ඉතින් මුලින්ම කියන්න කැමති තාමත් ඔයා මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා notification bell එකත් all click කරගන්න. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. SL Mechanic Boy අද කතා කරන්න යන්නේ වාහන රෝදයට නයිට්‍රජන් වායුව ඇතුළත් කරපුවාම වාහනයේ තියෙන වාසි සහ අවාසි ගැන. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. අපි යමු වීඩියෝ එකට. ටයර් වලට නිකම්ම හුලන් නොගහ නයිට්‍රජන් ගහන එකේ වාසි අවාසි ගැන දන්නවද? වාහන පදින ගොඩක් අය නිකම්ම කම්ප්‍රෙසර් එකෙන් හුලන් ගහන්නේ නැතුව නයිට්‍රජන් ගහනවා. ඕකෙන් වාසි අවාසි දෙකක් තියෙනවා. මුලින්ම බලමු දුවන වාහනයකට ටයර් එකට නයිට්‍රජන් ගහන එකෙන් මොන වගේ වාසිද ලැබෙන්නේ කියලා. ටයර් වල ප්‍රෙෂර් අඩු වෙන්න ටික කල් යනවා. නයිට්‍රජන් අණුවක් ඔක්සිජන් අණුවක් එක්ක බලද්දි ප්‍රමාණයෙන් ලොකුයි. ඒ නිසා පොඩ්ඩක් හරි ඉඩක් තියෙන තැනකින් ඔක්සිජන් අංශු එළියට යනවට වඩා නයිට්‍රජන් අංශුවක් එළියට යන්න ටිකක් අමාරුයි. ටයර් එක රබර් එක අතරින් උනත් මේ විදිහට වාත අංශු එළියට කාන්දු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා පිරිසිදු නයිට්‍රජන් වලින් ටයර් ප්‍රෙෂර් වැඩි කාලයක් තියාගන්න පුළුවන්. මොකක් හරි ලෝහමය තැනක ජලවාෂ්ප ඔක්සිජන් අඩුයි. එතන මලකඩ කන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. ඒ නිසා ටයර් වල කම්බි රිම් වගේ තැන්වල මලකඩ කන්න පුළුවන් හැකියාව පොඩ්ඩක් අඩු වෙනවා. ඒ වගේම TPMS ඒ කියන්නේ ටයර් ප්‍රෙෂර් මොනිටෝරින් සිස්ටම් තියෙන වාහනයකටත් මේක වාසියක්. මොකද ජලවාෂ්ප නිසා මේ සෙන්සර් ආයු කාලය අඩු වෙන්න තියෙන අවදානම අඩු වෙනවා. නයිට්‍රජන් කියන්නේ ප්‍රතික්‍රියාශීලී බව ගොඩක් අඩු වායුවක්. ඒ වගේම රත් වෙනකන් සාපේක්ෂව අඩුයි. ඒ නිසා රත් වෙන ලොකු ප්‍රෙෂර් එකක් එක්ක තියෙන තැනකදී මේ වායු පීඩනය වෙනස් වෙනවා. ප්‍රතික්‍රියා කරන ගතිය පොඩ්ඩක් අඩුයි. ටයර් එකේ රබර් එක උනත් කාලයක් එක්ක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. නයිට්‍රජන් කියන්නේ සැහැල්ලු වායුවක් නිසා බර අඩුයි. ටයර් එකට ගැහපුවාම පස්සේ ඒ වාහනේ ගැස්සීම් අඩු වෙන්න පුළුවන්. සැහැල්ලු වෙන්න පුළුවන්. ඒ නිසා ටයර් ගෙවෙන්න ඉන්ධන ඉන්ධන පිච්චෙන්න වගේ දේවල් වලදී පොඩ්ඩක් වාසි පැත්තක බලපානවා. නයිට්‍රජන් ගහනකොට එතන ජලවාෂ්ප අඩුයි. ජලවාෂ්ප අඩු වෙනකොට මලකඩ කන ගතිය අඩු වෙනවා. හුලං ගහන වෙලාවට ජලය වාෂ්ප විදියට තිබ්බට ඕක රබර් එක ඇතුලේදී ද්‍රව ගතියට හැරෙනවා. එහෙම වෙනකොට ජලවාෂ්ප පරිමාව අඩු වෙලා ටයර් එක ඇතුලේ පීඩන වෙනසක් වෙන්න පුළුවන්. ජලවාෂ්ප අඩු වෙන තරමට ඒ අවාසිය මගහැර ගන්නවා. දැන් ඉතින් අහන්න පුළුවන් ඉස්සර වාහනවලටත් නයිට්‍රජන් ගැහුවද කියලා. එහෙමයි කියලා ඒ ටයර් පිපුරුවාද? ඒ කාලේ නොකරන දැන් කරන දේවල් කරන්නේ ඒ කාලේ වාහන නෙවෙයි. දැන් තියෙන්නේ ඒ කාලේ නොදන්න දේවල් තමයි. මේ කාලේ අලුතෙන් හොයාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට තවත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. කොහොමත් වායුගෝලේ 80%කට කිට්ටු ගාණක්ම තියෙන්නේ නයිට්‍රජන්නේ. ඉතුරු 20%ක් වගේනේ අනිත් දේවල් තියෙන්නේ. ඒ නිසා කොහොමත් එකයි කියලා ඔයාලට හිතේ. ඒ 20% ලොකු බලපෑමක් කරන්න පුළුවන්. හයි ස්පීඩ් ස්ට්‍රීල් හදද්දිත් ඒකට කාබන් දාන්නේ 0.75ත් 1.2ත් 100ක් වගේ පොඩි ප්‍රමාණයක් විතරයි. අපි දැන් බලමු පියෝ නයිට්‍රජන්ම ගහනවා කියන හිතන අයට අපි බලමු ඕකේ වාසියක් දෙකක් තියෙනවා. ඒ මොනවද කියලා. ලොකුම අවාසිය තමයි ටයර් එකට 50ක් වගේ ගාණක් දීලා රෝද 4ට වාහනයක උලං ගහන රුපියල් 200කට වැඩි ගාණක් යන්න වෙනවා. ඊළඟ එක තමයි අදිස්සියේ හුලං ගහන්න ඕන වෙලාවක 17 නයිට්‍රජන් තියෙන තැනක් හොයාගන්න වෙන එක. ඊට පස්සේ හොයාගන්න බැරිම තැන නිකම්ම හුලං ගහගෙන ආයේ යන ගමන් හුලං ඔක්කොම ඇරලා ආයේ නයිට්‍රජන් පුරවන එක. රේසින් කාර්, ගුවන් යානා වගේ ඒවට මේ නයිට්‍රජන් ගහන්නේ ඒක ගොඩක් බලපෑමක් තියෙන දෙයක් නිසා. මොකද රේසින් කාර් එකක් දුවද්දි ගුවන් යානයක් ලෑන් කරද්දි රත් වෙනවා. අඩි 1000ක් උඩ තියෙද්දි කූල් වෙනවා. මේ වගේ උෂ්ණත්ව
පීඩන වෙනස් කම් නිතරම වෙනකොට සක්‍රීය වායුවක් ටයර් වල තියෙන එක වාසියක්. සාමාන්‍ය වායුගෝලයෙන් නයිට්‍රජන් වෙන් කරනවා කියන්නේ ගොඩක් සරල දෙයක් නෙමෙයි. ඉතින් සංකීර්ණ ක්‍රියාවලියකින් පස්සේ ගහන්න නයිට්‍රජන් ටයර් හතරකට රුපියල් 200කට ගහයි කියලා හිතනවාද? එහෙනම් එක ටයර් එකකට අඩුම 1000ක්වත් ගහන්න වෙයි. ඒ වගේ පියෝ නයිට්‍රජන් ගහලා උඩ කියපු වාසි හරියටම ගන්න ඕන නම් නයිට්‍රජන් පුරවපු ටැංකියක් සල්ලි දීලා අරන් යන්න වෙනවා. ලංකාවේ ෆීලින් ස්ටේෂන් මැෂින් එකක් ඩස්ට් ඇන් මැස්ටර් රිමෙව් එකක් තියෙනවා. ඒ කියන්නේ වෝටර් සෙමටර් එකක්. ඒ වගේම ෆිල්ටර්ස් තියෙනවා ඔක්සිජන් වෙන් කරන්න පුළුවන් විදිහේ. මේකෙන් ඔක්සිජන් ජලවාෂ්ප යම්තාක් දුරකට අයින් කරනවා. සම්පූර්ණයෙන්ම නෙමෙයි. මේ දේ හරියටම වෙනවා කියලා හිතන්න පුළුවන් පැය භාගයක් විතර අරන් හිමීට හුලං ගහනවා නම්, ඒත් මේ ගහන ස්පීඩ් එක ඔයා වැඩි හරියටම වෙනවද කියලා හිතාගන්න අමාරු. ඒ කියන්නේ ඇත්තටම නයිට්‍රජන් ගහන්නේ නැහැ. ඔක්සිජන් ජලවාෂ්ප යම් තරමක් අයින් කරපු වායු මිශ්‍රණයක් තමයි පම්ප් වෙන්නේ. මේකෙන් වෙන්නේ මොකද? වාසි අවාසි වගේ දැන් බලමු. මුලින්ම මෙහෙම දෙයක් තියෙනවා ලංකාවේ. වාහන කියන්නේ උපරිම පැයට කිලෝමීටර් 100ක වගේ වේගයක් එක්ක දුවන වාහන. මොකද මේ ටයර් හදන්නේ පැයට කිලෝමීටර් 250ක තරම් ලොකු ස්පීඩ් වල දුවන වාහන වලටත් ගැළපෙන විදිහට. ලංකාවේ පාරකට බැස්සහම අලිනාන වලවල් ඔළුව උඩ එකේ වදින විදිහට ගැටි. ඉතින් මෙතන ගැස්වීම් අඩු කරන්න හම්බි නොකඩි දුවන්න කියලා නයිට්‍රජන් වලින් ටයර් පිරෙව්වා කියලා ඇති වැඩක් නැහැ. නයිට්‍රජන් ගහලා දුවන එක ඩ්‍රයිවර් කෙනෙක්වත් සර්විස් එකට ජැක් එකට දාපු වෙලාවකටවත් වාහනේ යටට රිංගලා බලන්නේ නැහැ. නිකමට වාහනේ යට හොදනවද කියලා ඔප්පු කරලා ඔයිල් ගහලා රබර් කෑලි ඔක්කොම අපිරිසිදු මට්ටමේ චෙසි දිරලා ලෝවාම් අපාම් බුෂ් තිබ්බා කියලවත් හොයාගන්න බැරි මට්ටමක තමා තියෙන්නේ. සමහර තැන්වල වෙල්ඩින් කරලා බොර නොකඩපු තැන්වල පවා ටයර් එක හදලා අවුරුදු 5කට පස්සේ වාහනයට දාලා මේ වෙද්දි තව අවුරුදු 4ක් 5ක් විතර දුවලා සමහර අය කරන වැරද්දක් විදියට එලයින්මන්ට් කරලා නැහැ කියලා කියනවා. වාහනේ ගත්ත දවසේ ඉඳන් ටයර් වල බැලන්ස් කරාද කියලා ඇහුවාම ඔයාට පිස්සුද කියලා අහනවා. අන්න ඔහොම තියාගෙන තමයි වරද්දන්නේ නැතුව ටයර් වල නයිට්‍රජන් ටික ඔක්සිජන් වතුරයි අයින් කරපු තැන්වලින් කෙලින්ම කම්ප්‍රෙසර් එකෙන් ගහන හුලං ගහගන්න හදන්නේ. ලංකාවේ ඔය නයිට්‍රජන් ගහන මැෂින් වල ෆිල්ටර්ස් හරි වෙලාවකට මාරු වෙනවද කියලා හිතාගන්න අමාරුයි. ගොඩක් තැන්වල මැෂින් එක ගත්ත දවසේ ඉඳන් තියෙන ෆිල්ටරේමයි තියෙන්නේ. ඉතින් ඔක්සිජන් ජලවාෂ්ප අයින් කරන වැඩේවත් හරියට කෙරෙයිද කියලා හිතාගන්න අමාරුයි. ඉතින් යාළුවනේ, අදට මගේ වීඩියෝ එක අවසානයි. මේ වීඩියෝ එකේ නොතේරුණු දෙයක් තියෙනම් පහළ කමෙන්ට් ලිස්ට් එකේ කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ නරඹන්න දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් ක්ලික් කරලා තියාගන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. වාහනයක් තියෙන ඔයාට වාහනයක් ගන්න හිතන් ඉන්න ඔයාට වැදගත් වීඩියෝ රසකින් ඉදිරියේදී හමු වෙනතුරු SL Mechanic Boy අදට සමුගන්නවා. සුබ දවසක්.